අයිබුවන් මම නීතිඥ අමිලකොඩ මහවත්ත සභාපති People's Tomorrow සංවිධානය අපි දන්නවා අපේ රටේ දේශපාලන කැලැන්ඩරය පිටුවක් ගානේ ආපස්සට පෙරළුවොත් හැමදාම මේ දේශපාලන කැලැන්ඩරය තුල මහා ආන්දෝලනයක් ඇති කරපු සෝඩා බෝතලෙන් ඇරියා වගේ පෙන දාගෙන සද්ද දාගෙන එළියට පුපුරා ගිය ප්‍රශ්න ඊට පස්සේ කිසිම හාවක් වූවක් නැතුව නිවිලා සද්ද වහලා යනවා දේශපාලන කැලැන්ඩරය තුල හැම සතියකම හැම මාසෙකම හැම කාර්තුවකටම මේ වගේ විවිධ මාර්තුකා ගෙනල්ලා මේ රටේ සැබෑ ප්‍රශ්නය මේ රටේ ඇත්ත ප්‍රශ්නය මහ පොළවේ මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්නය වහලා ඒ වෙනුවට උඩින් අපිට මවාපාපු අන්දවපු ප්‍රශ්න අප ඉදිරියේ ප්‍රදර්ශනය කරලා ඒ වලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ප්‍රචාරණයක් ලබා දීලා මේ රටේ සැබෑ ප්‍රශ්න වහන එක තමයි මේ රටේ දේශපාලකයෝ දැන් කාලයක් තිස්සේ මේ රට පුරාවටම කරගෙන එන්නේ අද මේ රටේ සෑම ශාස්ත්‍රයක්ම ගත්තොත් සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳව ඉතා බරපතල ප්‍රශ්න ගණනාවක් තිබෙනවා බාල බේත් ඒ බේත් නිදා මිය යන රෝගී ජීවිත අධ්‍යාපනය ගත්තම පාසල් වසන තත්වයට දරුවන්ට ගුරු හිඟය පොත්පත්වල මිල අධිකයි දැන් ඊයේ පෙරේදා මහා ලොකුවට අපි දැක්කා මුදල් ඇමතිවරයා කියනවා 100 10කින් බෑග් මිල අඩු කරාලු සපත්තු මිල අඩු කරාලු නමුත් අද දෙමව්පියෝ කියනවා පාරිභෝගිකයෝ කියනවා එහෙම දෙයක් අපිට බලා ගන්න නැහැ අධ්‍යාපන ශාස්ත්‍රය තුල උසස් අධ්‍යාපනයේ ඉඳලා ප්‍රාථමික අධ්‍යාපනය දක්වා බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ ව්‍යාපාර ටික දිනෙන් දින කඩා හැලෙමින් පවතිනවා මේ රටේ වෘත්තිකයෝ මේ රට දාලා පැනලා යනවා මේ රටේ කාලයක් තිස්සේ තිබිච්ච දේශීය කර්මාන්ත සියල්ල කඩා වැටිලා දැන් අද මේ රටේ බිත්තරේ පවා පිට රටින් ගේන තත්වයක් මේ රට තුල නිර්මාණය වෙලා දේශපාලනික වශයෙන් අස්ථාවර තත්වයක් රට තුල තියෙන්නේ නීතිය පිළිබඳව ජනතාවගේ තියෙන්නේ කලකිරීමක් මේ රටේ ආරක්ෂක අංශ පිළිබඳව තියෙන්නේ කලකිරීමක් රටේ අයවැයෙන් මෙච්චර විශාල මුදලක් වැය කරන ආරක්ෂක වියදමක් දරමින් ආරක්ෂක අංශ නඩත්තු කරද්දී අගනගරයේ පේන තෙක් මානේ තියෙන කැලණි පාලමේ කෝටි 28ක එනගලෝනවා ඒ වගේ මේ රටේ ප්‍රශ්න ගත්තම කෙලවරක් නැහැ ඊළඟට මේ රටේ ලක්ෂ 70ක් විතර දුප්පත් දරිද්‍රතාවයෙන් පෙළෙන කාණ්ඩයට ඇද වැටිලා අද දරුවන්ගේ පෝෂණය කඩා වැටිලා මන්ද පෝෂණයේ දිස්ත්‍රික්කය පාසා බිලි ගනිමින් යනවා මේ ආකාරයේ විශාල ප්‍රශ්න තියෙද්දි පාලකයෝ අපිට කියනවා අපි 2048 නුඹලට රටක් හදලා දෙනවා ඒ රට කොයි වගේද කියලා ඒ පාලකයන්ට කඩේ යන නින්දිත ගොබ්බ දේශපාලඥයෝ කියනවා ඒක හරියට යුරෝපීය කාන්තාව 2048 අපේ ගෙවල් වල බැල මෙහෙවරකම් කරන තත්වයට මේ රට දියුණු කරනවා කියන කාරණාව. ඉතින් එහෙම කිය කිය අපි දකිනවා පහුගිය දවස්වල මේ රනිල් රාජපක්ෂ කැඳවනවා සර්ව පාක්ෂික සමුළුවක්. සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ මොන වටද? මේ රටේ 13 වෙනි විවසා සංශෝධනය බලාත්මක කරනවාද ඒ බලාත්මක කරනවා නම් කොයිතරම් ප්‍රමාණයකටද පොලිස් බලතල දෙනවද ඒක 13ට එහා ගිය බලයක් ලබා දෙනවද ඔය කියන සාකච්ඡාව මහ පොළව තුල ක්‍රියාත්මක වෙනවා අපි ඒකේ අභ්‍යන්තරයට යන්න කලින් අපි අහනවා දැන් මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය 13ද දැන් කවුද මේ රටේ පාරට බහැලා ඉල්ලුවේ අපිට 13 දියන් කියලා. ආ මේ රටේ අපි දකිනවා මේ වෙනකොට මේ IMF එකත් එක්ක ගැට ගහගත්ත ගිවිසුමත් එක්ක මේ රටේ කම්කරු ප්‍රජාව පාරට බහැලා ඉල්ලනවා. ඔවුන්ගේ EPF එක ETF එකේ අරමුදල් සුරක්ෂිත කරලා දෙන්න. ඒව ගැන ආණ්ඩුව කතාවක් නැහැ. ඒව ගැන ආණ්ඩුව කතාවක් නැහැ. නමුත්
දැමේ ආණ්ඩුව කොහෙදෝ මුල්ලක තිබුණු අර සුපුරුදු තැටි ටික අරගෙන දූවිලි කඩලා අර ඉන්න දේශපාලඥයෝ ටිකත් එක්ක ඒ තැටිය ගහන්න උත්සාහ කරනවා 13 ගැන. හැබැයි එක අතකට අපි හිතනවා මොකද මේ ප්‍රශ්නේ එහෙම ආපු එක හොඳයි. මොකද දැන් පහුගිය දවස්වල මහින්දානන්දලා කිව්වා අපි රනිල්ව කකුලෙන් අදින්නේ අර ගෝඨාභයගේ කකුලෙන් අදින්න ඇදලා දැම්මා වගේ එහෙම අපි අඳින්න දෙන්නේ නැහැ කියලා. හැබැයි අපි දැක්කා සර්වපාක්ෂික සමුළුව ඇතුලේ රනිල් වික්‍රමසිංහව අර පොහොට්ටුවේ ලේකම් ආ සාගර කාර්යවසම් කකුල් දෙකෙන් උස්සලා පොලේ ගහනවා. කකුල් දෙකෙන් උස්සලා පොලේ ගහනවා. මොකද සාගර කාර්යවසම් කියනවා මේ හත් දෙනෙක් නොකරපු ඒවා ඔයාට කරන්න මේකේ ඔයාට බලයක් නැහැ. එහෙමනම් ඒ බලය අරන් එන්න කියන කතාව. අපි බොහොම කැමති. මොකද ඒක එතනින් ආපු එක ගැන අපි හිතනවා ඒක හොඳයි. මොකද දැන් බලයෙන් ඉදිමිලා සියල්ල අමතක වෙලා මේ අපි දැක්ක පහුගිය දවස්වල කවුද මන්දා කියලා දිනනවා. දැන් පාර්ලිමේන්තුවත් අයින් කරලා ජනාධිපතිට රට දෙමු අරන් යන්න කියලා. මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදියා. මහ ලොකුට ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරපු රනිල් රාජපක්ෂ අද හැසිරෙන්නේ පාර්ලිමේන්තුවත් නොමැතිව තනිවම විදායක බලතල එක්ක මේ රට පාලනය කරන්න. මේක බොහොම පැහැදිලි. මේ රට ජාතිවලට ආගම්වලට බෙදලා වෙන් කිරීම තමයි මේ පාලකයෝ හැමදාම කරේ. මේ පාලකයෝ දකිනවා අනාගතයේ කිසිම ඡන්දයක ඡන්දයක් දුන්නොත් අපි මේ කියන්නේ කිසිම දේශපාලන පක්ෂයකට බහුතරයක් ගන්න බෑ. ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේවා අනිකුත් පක්ෂ වේවා බහුතරයක් ගන්න බෑ කියන එක අද බොහොම පැහැදිලි මහ පොළවේ. එතකොට රනිල් රාජපක්ෂ හිතනවා එයාට ඒ තරගය තුල ඉදිරියට එන්න පුළුවන් සුළුතරයේගේ ද්‍රවිඩ ඡන්ද ගොඩ එයාට එකතු වුණොත් කියන කාරණාව. ඉතින් එයා අටෝ ගන්නවා මේ පරණ 13 කියන ප්‍රශ්නය නැවත එයාගේ ඡන්ද ගොඩ ගොඩ ගහ ගන්න. නමුත් සමහර බොරු තියෙනවා ඕනාවට වඩා බොරු කරන්න ගියාම ඒක ඕව යනවා. එහෙම නැත්නම් ඒක ප්‍රමාණයේ ඉක්මවා යනවා. අපි කියන්නේ ඕව ඇක්ටිං වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි රනිල් වික්‍රමසිංහට අන්තිමට උනේ. අන්තිමට රනිල් වික්‍රමසිංහ මේ රටේ දැන් පළාත් සභා නැහැනේ ගහත් කපලා දාලා රනිල් වික්‍රමසිංහ සමුළුවක් ඇඳෙව්වා මේ අඹ ගහෙන් අපි ජෑම්ද හදන්නේ චට්නිද හදන්නේ අඹ ලීද ඉරන්නේ අන්න ඒ වගේ සමුළුවක් ඇඳෙව්වා. හැබැයි රනිල් වික්‍රමසිංහට මතක නැහැ අඹ ගහ කපලා ගොඩක් කල් ඡන්ද තියලා නැහැ එහෙම පළාත් සභා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන කාරණාව. ඉතින් ඒක හින්දා අපි රනිල් වික්‍රමසිංහලට කියනවා දැන් මේ රටේ මිනිස්සු ගේ මතයක් හදාගෙන යනවනේ රනිල්ට තමයි මේක කරන්න පුළුවන් කියන කාරණාව. දැන් අපි අහනවා රනිල් මොනවද මේක ඇතුලේ කළේ කියන එක. මේ රට හදන්න මේ ආර්ථිකය හදන්න රනිල් මොනවද කළේ කියන දේ අපි ප්‍රශ්න කරනවා. අපි කියන්නේ රනිල් කිසිම දෙයක් කරේ නැහැ. රනිල් කරපු එකම දේ නොකර සිටීම කියන එක. මේ රටේ ආර්ථිකය විනාශ වෙලා තියෙන්නේ. මේ රටට අද ඩොලර් නැති වෙලා තියෙන්නේ. මේ රට ආර්ථික වශයෙන් අගාධයකට ඇද වැටිලා තියෙන්නේ. ප්‍රධානම හේතුව මේ රටේ දූෂණය නාස්තිය හොරකම. අද ඒකට රනිල් කිසිම දෙයක් කරලා නැහැ. කිසිම දෙයක් රනිල් කරලා නැහැ. අපි දකිනවා මේ රටේ කෘෂිකර්ම ඇමතිවරයා මේ රටේ කෘෂිකර්මයේ බිඳුවට වැටිලා තියෙද්දි දැන් ගිහින් කතා කරනවා අර ඉතාලිය පැත්තට වෙලා මේ රටේ ඔලිව් වවන්ඩ මොසරෙල්ලා මේ රටේ හදන්න පුළුවන්ද කියලා. අපි කියනවා අනේ ගුණෝ ඉස්සෙල්ලා මේ රටේ මෙච්චර හොඳට තිබුණු අර බිත්තර ටික අපි හදාගෙන කාපු බිත්තර ටික නැවත ඒ තත්වයට පත් කරලා දීපල්ලා. මේ රටේ නැති මොසරෙල්ලයි මේ රටේ නැති ඔලිව් වවන්ඩයි මේ වගේ ගොන් තකතිරු වැඩ නොකර මේ රටේ කරන්න පුළුවන් දේවල් මහ පොළොවේ පය ගහලා කරන්න පුළුවන් දේවල් කතා කරන්න කියලා. මේ රටේ කඩා වැටුණු බඩඉරිඟු වගාව නැවත ප්‍රතිසංස් ඒ තථාගතවරු පත් කරගන්න බැරි වෙච්ච හින්දා අද මේ රටේ කුකුල් පාලනය කරගන්න විදියක් නැහැ. ඒ ආහාර ටික දෙන්න විදියක් නැහැ. ඒ ටික ගොඩ දාන්න කෘෂිකර්ම ඇමති උමනාවක් නැහැ. එයාට දැන් ඕනේ මේ රටේ මොසරෙල්ලා හදන්න පුළුවන්ද මේ රටේ ඔලිව් වවන්න පුළුවන්ද කියලා හොයන එක තමයි
කෘෂිකර්ම ඇමතිගේ දැන් තියෙන ලොකුම වැඩේ. මම හිතන්නේ ඒකෙනුත් ගාණක් ගහන්න පුළුවන් ඇති මොකක් හරි රවුමක් ගහගත්තොත්. ඒක හින්දා දැන් මේ රටේ පාලකයන්ට වෙලා තියෙන මේ රටේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා මේ නැති ප්‍රශ්න මේ රටේ ඇති කරන එක තමයි පාලකයෝ සිද්ධ කරමින් ඉන්නේ. රනිල් වික්‍රමසිංහලා මේ රටේ නාස්තියට දූෂණයට තිත තියන්නේ නැහැ. මේ රටේ හොරකම නවත්තන්නේ නැහැ. ඒව නවත්තන්න නැතුව රනිල් වික්‍රමසිංහලා අපිට කියනවා 2048 මාර දියුණු රටක් අපට හදලා දෙනවා කියලා. ඒ වෙනුවට මේ රටේ මිනිස්සු අත්හැරපු මේ රටේ මිනිස්සු එපා කියපු මේ රටේ මිනිස්සු අතහැරලා දාන්න සූදානම් එක රටක් විදියට හිටගෙන වැඩ කරන්න සූදානම් මිනිස්සුන්ට නැති ප්‍රශ්න හදලා මවලා දෙන්නයි රනිල් වික්‍රමසිංහලා උත්සාහ කරන්නේ. මේ රටේ මිනිස්සු කරපු වැරද්දක් තියෙනවා. මේ පුටුවල මේ මිනිස්සුන්ව දිගු කාලයක් එක තැන තියලා තිබීම. දැන් රාජපක්ෂලා හිතනවා අවුරුදු ගාණක් බලයේ හිටපු ඉඳා මේ රටේ ඒගොල්ලන්ගේ බූදලේ කියලා. ඒකින්ද පුතාට රොකට් අරින්න උනාම රටේ රල්ලි වලින් රොකට් අරිනවා. දැන් රනිල් වික්‍රමසිංහලා හිතනවා ඒගොල්ලෝ කාලයක් මේ පුටුවල වැජබිලා වැහැරිලා එල්ලිලා හිටපු නිසා මේ රට ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. ඉන්දියාවට ගියාම කච්ච දියු දූපතද තෙල් ටැංකියද ඕන එකක් ඒගොල්ලන්ට විකුණලා එන්න පුළුවන් කියලා. දැන් මේ මහයෝ මහයෝන් එහෙම කරනකොට හිටගෙන කරනකොට පොඩි උන් දුව දුව කරනවා කියනවනේ. ඉතින් අපි දකිනවා අර ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිවරයා කියනවා ඇයි මට මගේ බිරිඳව එක්කන් යන්න බැරිද? දැන් සභාපතිවරයාගේ හිස්ත්‍රිය බලපුවමත් ඒ මිනිස්සයාත් ওই ක්‍රිකට් පරිපාලනේ අවුරුදු 20ක් විතර ওই පුටුවේ ඉඳලා තියෙනවා. සමහර වෙලාවට ගෙදර වැසිකිළියට වඩා ගිහින් ඇත්තේ ක්‍රිකට් බෝඩ් එකේ වැසිකිළියට. ගෙදර පුටුවකට වඩා නිදාගෙන ඉඳලා ඇත්තේ ක්‍රිකට් බෝඩ් එකේ පුටුවක් උඩ. මොකද අපි කියන්නේ නිදාගෙන හිටියා කියලා ওই පුටුවේ ඉඳලා වැඩක් කරා නම් 96 ලෝක කුසලානේ දිනපු රටක් දැන් ඇවිල්ලා තේරීම් තරඟ වලට ගහලා එන්න ඕනේ නැහනේ. දැන් අවුරුදු 20ක් ක්‍රිකට් බෝඩ් එකේ වැඩ කරාන එකයි අපි කියන්නේ. ගෙදර පුටුවට වඩා සභාපති බුදියන් ඉන්න ඇත්තේ බෝඩ් එකේ පුටුව උඩ. ඉතින් එහෙම ඉඳලා එයා දැන් අපෙන් ප්‍රශ්නයක් අහනවා. ඇයි මට මගේ බිරිඳව එක්කන් යන්න බැරිද? උත්තරය බෑ. උත්තරය බෑ. හේතුව තමයි මතක තියාගන්න ක්‍රිකට් බෝඩ් එක කියන්නේ කාගේවත් පෞද්ගලික බූදලයක් නෙමෙයි. හා? ඕකේ. තමන්ගේ පෞද්ගලික රෝහලට නළු නිළු එනවා නම් උපසභාපතිවරයාට නොමිනේ බෙහෙත් කරගන්න පුළුවන්. ඒක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ක්‍රිකට් බෝඩ් එක නියෝජනය කරන්නේ මේ රටේ ක්‍රිකට්. ක්‍රිකට් බෝඩ් එක තියන්නේ මේ රටේ ජාතික කණ්ඩායම වෙනුවෙන්. ඉතින් එතකොට මං හිතන්නේ අවුරුදු ගාන ක්‍රිකට් පරිපාලනයේ ඉඳලා අවුරුදු 20ක් විතර අදහනවා නම් ඒකට එන සල්ලි අපිට වියදම් කරන්න බැයිද කියලා මං අපිට හිතා ගන්න පුළුවන් ක්‍රිකට් වලට කරපු දේ. දැන් ඒගොල්ලෝ කියන්නේ මේවා කතා කරන්නේ මේ ඒගොල්ලෝ ගැන තියෙන ඊරිසියාව ඒගොල්ලන්ට කැමති නැති නිසා කියලා මිනිස්සු. එහෙම එකක් නැහැ. මොකද මේ රටේ ක්‍රිකට් කියන්නේ මේ කාගේවත් පෞද්ගලික බූදලයක් නෙමෙයි. ඒක මතක තියා ගන්න ඕන. මේක මේ රටේ මිනිස්සුන්ගේ දෙයක්. ක්‍රිකට් මැච් එකක් දිනිනකොට සතුටු වෙන්නේ මේ රටේ මිනිස්සු. ක්‍රිකට් තරගය පරදිනකොට දුක් වෙන්නේ මේ රටේ මිනිස්සු. එතකොට ඒගොල්ලෝ ඒ පුටුවල ඉඳලා බිලියන ගණන් ඉපයුවා කියලා ඒගොල්ලන්ට ඒ බිලියන ගණන් එහෙම ජොලි කරන්ඩ සුදි දාන්න වියදම් කරන්න පුළුවන් කියලා එහෙම නියමයක් නැහැ. ඒක සභාපතිවරයා දැනගන්න ඕන. මේක නින්දිතකම කියන්නේ මේ ක්‍රමයේ තියෙන මේ රටේ තියෙන කාලකන්නිකම කියන්නේ වැරදි කර කර මුන් අපෙන් අහනවා ඇයි අපිට එහෙම කරන්න බැරිද කියලා. සුද්ධ සිංහලෙන් අපි කියනවා එහෙම බෑ. එහෙම කරන්න බෑ. මොකද රටේ ක්‍රීඩා පනතක් තියෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයක් තියෙනවා. ඔය ක්‍රිකට් බෝඩ් එකට සල්ලි එන්නේ මේ රටේ ක්‍රිකට් ප්‍රසිද්ධ නිසා. ඒ වුණාට මේ රටේ මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් ওই වගේම ආයතන තියෙනවා. මේ රටේ ජූඩෝ කරාටි අනිත් ඒවා සම්බන්ධයෙන් ওই ආකාරයෙන්ම කමිටු තියෙනවා. ඒ අයිට ඔහොම ක්‍රියා කරන්න බෑනේ. මතක තියාගන්න ඕන. මේ රටේ අද ජාතික ශූරයෝ ශූරවරියෝ පිටරටවල් වල ගිහිල්ලා එක එක්කෙනාගේ වළං හොදනවා. අද අමාත්‍යාංශ තියෙන්නේ මේ වගේ ක්‍රිකට් බෝඩ් වල
සභාපති වරුන්ට මේ වගේ වහසිබත් කිය කිය රටේ මිනිසුන්ට තගදදා ඉන්නද අපිට ප්‍රශ්නයක් නෑ උපසභාපති හිරකාරයෝ එක්ක ලැග්ගත් නළු නිළියෝ එක්ක ලැග්ගත් එයාගේ සල්ලි වලින් ඒගොල්ලන්ට අයිතියක් නෑ ක්‍රිකට් බෝඩ් එකේ ඉඳගෙන ලියුම් දෙන්න මිනිසුන්ට රට යන්න මොකද්ද පදනම මොකද්ද පදනම පෞල් පිටින් ආ නෑ දෑයෝ හිතවත්තු පිටින් එහෙම අරන් යන්න ක්‍රිකට් කොහෙන්ද ඒගොල්ලෝ දියුණු කරන්නේ ඒගොල්ලෝ කියනවා මේ ඒගොල්ලෝ ගැන ඊර්ෂ්‍යාව තියන්නේ ඒගොල්ලෝ කවදා හරි වර්ල්ඩ් කප් එක මේ රටට ගෙනෙයිලු බම්බුව තමයි දැන් ගෙදර අය අරන් ගිහිල්ලාද වර්ල්ඩ් කප් එක මේකට ගේන්නේ ආ නිකං කුණු හරප කතා කියන්නේපා මේ රටේ වෙලා තියන්නේ මේ පුටු වල läගගෙන ඉන්න 나කි හැතිකරය හිතන් ඉන්නවා ටික කාලයක් යනකොට මේ පුටු උන්ගේ මේ ආයතන උන්ගේ ජනාධිපති හිතනවා මේ රට එයාගේ ඉතින් යාට හිතු හිතු දැනින් කඩලා දෙන්නයි හිතු හිතු දැනින් විකුණන්නයි සභාපතිලා හිතු හිතු අය එක ලෝකේ වටේ රවුම් යන්නයි එහෙම දේවල් නැහැ ඒක නෙමෙයි නීතිය දැන් ඒගොල්ලෝ ඒක නීතිය කරගෙන ඒගොල්ලෝ අවුරුදු ගාණක් කරේ ඒකනේ දැන් උදේට නැගිටලා ඇවිල්ලා කරේ ඔය කුප්ප වැඩේනේ ඒක හින්දා ඒගොල්ලෝ හිතන් ඉන්නවා ඒක තමයි නීතිය කියලා නෑ එහෙම එකක් නෑ මහත්තයෝ ඒක හොඳට මතක තියාගන්න ඕන ඔය කුන්නේ ඔය කොයි උන්නේ හේ දැන් මේ රටේ ගෝඨාභය රාජපක්ෂ ආවෙත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒකේ වරදකරුවන්ට දඬුවම් දෙනවා කියාගෙන අන්තිමට එයාගේ අතින් ඒක සිද්ධ වුණෙත් නෑ ගෝඨාභය පන්නලා රනිල් වික්‍රමසිංහ එනකොට ස්කොට්ලන්ඩ් යාඩ් ගෙනල්ලා දැන් මේක හොයනවා කියලා මහා ලොකු පම්පෝරියක් දාගෙන ආවා දැන් මේ වෙනතුරු අවුරුද්දකුත් පැන්න එයා ওই වැඩේ බාර අරගෙන කියලා මේ වෙනකොට කිසිම දෙයක් වෙලා නෑ හැබැයි අවුරුද්දක් පයින් තැන එයා බොහොම ලස්සන වැඩක් කරනවා ඊයේ පෙරේදා ගැසට් එකක් ගහලා මොකක්ද එයා කරන්නේ එයා කරනවා මේ රටේ පාස්කු කොමිෂන් තියලා මේ මිනිස්සුන්ගේ සල්ලි වලින් කොමිෂන් සභහ පවත්වලා ඒ කොමිෂන් සභහ තමන් ඉදිරියට ආපු සාක්ෂි බලලා අනාවරණය වෙච්ච කරුණු බලලා මේ රටේ සංවිධාන ගණනාවක් තහනම් සංවිධාන බවට නම් කරනවා දැන් ඒ සංවිධාන 11ක් එහෙම තියෙද්දි ඒකෙන් පහක් තෝරා අරගෙන ඒවා තහනම් නොවන සංවිධාන බවට ආරක්ෂක ආරක්ෂක ඇමතිවරයා විදියට ජනාධිපතිවරයා ගැසට් පත්‍රයක් ගහනවා දැන් ජනාධිපතිවරයා ඒ ගහන ගැසට් පත්‍රයේ මේ වෙනකොට සංවිධාන පහක් තව්හිද් ජමාත් සංවිධානය තිලු සිරෝන් තව්හිද් ජමාත් සංවිධානය ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානය ඔය වගේ සංවිධාන පහක් තහනම් ඉවත් කරලා ගැසට් එකක් ගහනවා දැන් අපි රනිල් වික්‍රමසිංහගෙන් අහනවා මේ සංවිධාන 11න් මේ සංවිධාන පහ තෝරාගත්තේ කොහොමද මොකක්ද අනාවරණය කරගත්ත කරුණ රනිල් වික්‍රමසිංහ මේ කෙටි කාලෙට මේවා එහෙම සංවිධාන නොවෙන්න එතකොට නැවත මේ තාඩම ඉවත් කිරීමත් සමග මේ අයතර මේ සංවිධාන මේකේ ක්‍රියාකාරී වෙන්න පටන් ගන්නවා එතකොට ඒ සම්බන්ධයෙන් මොකද්ද රනිල් වික්‍රමසිංහ මේ කියන්නේ පාස්කු ප්‍රහාරය ගැන හොයන්න එනවා කියලා ආපු මිනිස්සයා අද අප ඇටයක ප්‍රමාණයක් ඒ සම්බන්ධයෙන් හොයන්නේ නැහැ ඒ විඳිත ජීවිතවලට ඒ මරා දැම්ම ජීවිතවලට ඒ විනාශ කරපු ලේවලට සාධාරණයක් නැහැ සාධාරණයක් නැහැ නමුත් ඒ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස ඇති කරපු කොමිෂන් සභාවලින් තහනම් කරපු සංවිධාන 11කින් පහක් මේ විදියට තහනම ඉවත්කරන ජනාධිපතිවරයාට පදනම් කරගත්ත හේතු සාධක නිර්ණායක මොනවාද කියලා ජනාධිපතිවරයා මේ රටට කියන්න ඕන. එහෙම එයාට බලය තිබ්බ තිබ්බ පළියට ගැසට් ගගහ මේ වගේ දේවල් කරන්න බෑ. මොකද අපි දන්නවා පාස්කු ප්‍රහාරය කියන්නේ මහා කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණය තුල භාවිතා වෙච්ච ඔය උපකරණ එහෙම නැත්නම් භාවිතා වෙච්ච අතකොළු තමයි මේ සංවිධානවල මතවාද පදනම් කරගෙන මේ කුමන්ත්‍රණය සිද්ධ කරා කියන එක අද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අනාවරණය වෙලා තියෙන කරුණු වලින් පැහැදිලිවම අනාවරණය වෙනවා. ඒක කොමිෂන් සභාව වාර්තාවල තියෙනවා. එහෙම තියෙනකොට ඒ සංවිධාන 11 අතරින් මේ සංවිධාන වල තහනම ඉවත් කරේ නැවත මේ රටේ ජනාධිපතිවරණයක් ගැන දැන් පොඩි ආවක්කුවක් යනවා. එනවනම් එන්නේ ජනාධිපතිවරණයක් කියනවා. දැන් ඒකටත් හොඳට කල් වේලා තියෙනවා. එතකොට මේ ලෑස්ති වෙන්නේ අර 2019 කලා වගේ තවත් කුමන්ත්‍රණයක් කරා මේ රටේ ප්‍රශ්න ඇති කරලා
මේ රටේ තවත් ජීවිත මතින් බලයට එන්නද කියන සැකය සැකය මේ රටේ ජනතාව විදියට අපිට තියෙනවා එතකොට අද ප්‍රවෘත්තිපත්ත දැක්කම අපි දකිනවා කියනවා මින් ඉදිරියට පොලිස් කොමිසම ලිපි ලේඛන වලට ලියුම් වලට බලපෑම් වලට පත්වීම් දෙන්නේ නැහැලු කාටද අපි මේවා කියන්නේ කාටද මේවා අපි කියන්නේ මෙහෙමයි අපි දකිනවා වලාන දූෂ වලාන දූෂණ අංශය වැටලීමක් කරලා මේ ඊයේද කොහෙද මී ගවයන් 13 දෙනෙක් මරන්න ඉන්න තැනකින් බේරගත්ත කියලා ඒ ඒ ප්‍රවෘත්තිය ඒ විදිහටම ඒ පත්තරේ යද්දි ඊට පල්ලැහෙන් තියෙනවා දැනට රැඳවුම් බාරයේ ඉන්න ප්‍රබල ගනි පිට රටකින් රැගෙන ආපු පාතාල සමාජිකයෙක්ගේ කෝටි 13ක් පොලිස් නිලධාරියෙක් විසින්ම අල්ලස් වශයෙන් ඉල්ලුවා කියලා. එතකොට දැන් මේ ප්‍රවෘත්ති දෙක පොලිසිය තුල බරපතල කඩාවැටීමක්. එතකොට දැන්ද පොලිස් කොමිෂන් සභාවට ඇස්සැරෙන්නේ. එතකොට පොලිස් කොමිෂන් සභාව දැන් මේ කියන කතාවලින් පිළිගන්නව නේද මේ දක්වා මේවා දේශපාලනිකයි කියන කාරණාව අපිට නම් තවමත් මේවා පිළිබඳ විශ්වාසයක් නැහැ මොකද අපි හැමදාම හිතනවා මේ ස්වාධීන ආයතන ස්වාධීනව ක්‍රියාත්මක විය යුතුයි කියන එක බෝඩ් එකට එහෙම නැත්නම් පනතට මේවා ස්වාධීන වෙලා වැඩක් නැහැ එහෙම නොවීම මත අද මේ රටේ බරපතල ප්‍රශ්න වලට මේ රටේ නීතිය සාමය කඩාවැටීම පිළිබඳ බරපතල ගැටලු වලට මේ රට මුහුණ දෙමින් සිටිනවා මේ රටේ ජනතාව විදිහට අපි මේ ප්‍රශ්න වලට කොහොමද මුහුණ දිය යුත්තේ කියන කාරණාව මේ රටේ ප්‍රශ්න වලට රට දාලා ඵලයා යන අයට අපිට දොස් කියන්න බෑ නමුත් අපි කියනවා මේක විසඳුම මේක දාලා පලා යන එක නෙමෙයි අද මේ වෙනකොට මේ රටට වෙලා තියෙන්නේ නුසුදුසු ජඩ දාමරික දේශපාලනයක් විසින් මේ රට යට කරගෙන තියෙන්නේ ඒ දේශපාලනයට පණ දුන්නේ මේ වර්තමානයේ මේ දේශපාලනය තුල ඉන්න රනිල් රාජපක්ෂලා තමයි ඒ දේශපාලනය ගොඩ නැගුවේ අදටත් ඔවුන් උත්සාහ කරනවා ඒ දේශපාලනය මේ විදිහට ඉදිරියට පවත්වාගෙන යන්න අපි දන්නවා එදා අර සර්වපාක්ෂික සමුළුවේ ඒ සාගර කාර්යවසම් නෙමෙයි ඒ කතා කරේ ඒ කතා කරන්නේ බැසිල් රාජපක්ෂ ඒ කතා කරන්නේ රාජ මේ සාගර නෙමෙයි ඒක අපි දන්නවා ලේකම්වරයා නෙමෙයි ඔය පිටිපස්සේ මේ සියලු වෙට්ටු දාන්නේ රාජපක්ෂලා අද මේ වෙනකොට මේ රටේ දේශපාලනය වේවා මේ රටේ ක්‍රීඩාව වේවා මේ රටේ සෞඛ්‍ය වේවා සියල්ල වෙලාගෙන ඉන්නේ රාජපක්ෂලා තිරයෙන් පිටුපස ඉඳලා මේ රනිල් වික්‍රමසිංහලා පාවිච්චි කරලා මේ දේශපාලනය අසුරන එක තමයි රාජපක්ෂලාගේ අද මේ වෙනකොට දේශපාලන ගමන මොකද රාජපක්ෂලාට පොහොට්ටුවට බරපතල ප්‍රශ්නයක් තියෙනවා තමන්ට නායකයෙක් නොමැති වීම ඡන්දයකට ඉදිරිපත් කරගන්න මොකද නාමල්ලාවොත් වෙන දේ දන්නවා බැසිල්ලාවොත් වෙන දේ දන්නවා තව රාජපක්ෂ කෙනෙක් ගෙනාවොත් දන්නවා හැබැයි පොහොට්ටුව කියන්නේ මේ රටේ ජනතාවගේ දේශපාලන පක්ෂයක් නෙමෙයි ඒක රාජපක්ෂලාගේ දේශපාලන පක්ෂයක් ඒක රාජපක්ෂලාගෙන් පිට ඒ නායකත්වයේ කාටවත් යන්න රාජපක්ෂලා දෙන්නේ නැහැ ඒක තමයි ඇත්ත කතාව හැබැයි රාජපක්ෂලා මේ රටේ මෑත කාලිනව ජඩ දේශපාලනය මේ රට වැපුරුවා මේ රට වෙලාගෙන තියෙන මේ රට විනාශ කරන ජඩ දේශපාලඥේ දේශපාලනේ අද මේ වෙනතුරු මාෆියාවේ ඉහළින්ම ඉන්නේ රාජපක්ෂලා ඒක හින්දා මේ රටේ ජනතාවට වගකීමක් තියෙනවා මේ දේශපාලනය මේ ජරා ජීර්ණ වෙලා තියෙන දේශපාලනය තමන්ට ලැබෙන තමන්ගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට ලැබෙන දිනයකදී හරි තැනට යොමු කරලා එදා ඡන්ද පොලට ඔළුව අරගෙන ගිහිල්ලා තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ රට වෙනුවෙන් පාවිච්චි කිරීමේ වගකීම මේ රටේ මිනිසුන්ට තියෙනවා මම නීතිඥ මනෝජ් නානයක්කාර කැඳොම් කරු People's Tomorrow සංවිධානය මම හිතන්නේ අපි දිගින් දිගටම පෙනී සිටීමේ මේ හඬ නැගීම සහ දැනුවත් කිරීම අපි කරගෙන යන්නේ මොකද මේ රට මේ මොහොත වෙනකොටත් තියෙන්නේ
දැඩි අර්බුදයක. ඒ කියන්නේ සමස්ත රටම අර්බුදයක තමයි තියෙන්නේ. මේ රටේ හැම ක්ෂේත්‍රයක්ම මේ වෙනකොටත් අර්බුදයක තමයි තියෙන්නේ. අර්බුදයට පත් වෙලා තියෙන්නේ. අර්බුදයට නතු වෙලා තියෙන්නේ. ඒ අතරින් විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙලා තියෙන හානිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන කඩාවැටීම ගැන ඉතාමත් බරපතල තත්ත්වයක් මේ වෙනකොට අපිට දකින්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ගත්තහම බාල ඖෂධ ප්‍රශ්නය ඉතාමත් දැවැන්ත සහ බරපතල විදිහට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා බිඳාන තැනට පත් කරලා තියෙනවා. මොකද බාල ඖෂධ රට තුල තියෙනවා කියන එක දැන් අපි කියන්න ඕනේ නැහැ. ඒක ඖෂධ නියාමන අධිකාරියම පිළි අරගෙන තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න බලධාරීන් මේ වෙනකොට මේ රට තුල රෝහල් තුල ඒත් එක්කම ගබඩා සංකීර්ණ තුල තියෙන ඖෂධ බොහෝමයක් තත්වයෙන් බාලයයි ඔවුන් විසින් හඳුනාගෙන ඔවුන් එවුව භාවිතයෙන් ඉවත් කරන්න තීරණය කරලා තියෙනවා. සහ මේ වෙනකොට ඒ සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ නිසා බාල ඖෂධ කියන කාරණය මේ වෙනකොට මේ රටේ දැවැන්ත ප්‍රශ්නය. මේ බාල ඖෂධ කියන ප්‍රශ්නය අපි දෙවිදියකට දකිමු. එකක් තමයි බාල ඖෂධ නිසා මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජන ජීවිතයට සිද්ධ වෙන හානිය. ඒ ජීවිතවලට වෙන හානිය. අහිංසක දුවා දරුවන්ට වෙන හානිය. ඒ ජීවිත හානිය. ඒ ජීවිත හානියට වන්දි ගෙවන්න කවුරුත් සූදානම් නැහැ. මම මේ කතා කරන්නේ කේහිලියලා දෙන්න හදන තුට්ටු දෙකේ රුපියල් 7 වන්දිය ගැන නෙමෙයි. යම්කිසි ජීවිතයක් ඒ පවුලට අහිමි වුණාම ඒ දරුවව අතප්පය කඩන්න නැතුව ඒ වෙනකන් හදපු අම්මා තාත්තගේ ලෝකෙම කඩා බිඳ වැටෙනවා. අම්මෙක් තාත්තෙක් ජීවිතක්ෂරපත් වුණොත් ඒ පවුලේ සාම්පුරුෂයා භාර්යාව වෙන්න පුළුවන්. ඔහුගේ මව පියා වෙන්න පුළුවන්. ඔහුගේ දූ දරුවන් වෙන්න පුළුවන්. ඔවුන්ගේ මුළු ලෝකයම ඔවුන්ගේ දෙපා මුල කඩා බිඳ වැටෙනවා. ඒක කෙහෙලියට රනිල් වික්‍රමසිංහලට රුපියල් 7 වලින් තුට්ටු දෙකක් දීලා ඒ හානිය පියවන්න බෑ, හානි පූර්ණේ කරන්න බෑ. වන්දිය දීලා ඒක නවත්තන්න පුළුවන් හානියක් නෙමෙයි. ඒ නිසා ඒක ඒ පැත්ත. අනිත් පැත්තෙන් තියෙන ප්‍රශ්නේ තමයි බාල කියලා දැන දැන ඒ ඖෂධ බාලයි, තත්වෙන් නුසුදුසුයි, ප්‍රමිතියෙන් බාලයි කියලා දැන දැන කොමිස් කුට්ටිය නිසා බාල ඖෂධ රටට ගේන්න කටයුතු කරපු නිලධාරීන් සම්බන්ධයෙන් අදටත් කටයුතු කරන ඇමතිලා සම්බන්ධයෙන් අදටත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. ක්‍රියාමාර්ගයක් ගන්නෑ විතරක් නෙමෙයි අඩුතරම ඒ ගැන වචනයක් කතා කරන්නෙත් නැහැ. ඒ ගැන වචනයක් කතා කරන්නේ නැහැ. එතකොට තත්ත්වය එහෙම තියෙනකොට ඒ බාල ඖෂධ ගෙනල්ලා කෝටි ගණන් ලාභ ලැබපු ඒ ව්‍යාපාරිකයෝ සෞඛ්‍ය පරිපාලකයෝ ඇමතිලා ඒ ඖෂධ ගෙනල්ලා කොමිස් මුදල් ලබා ගත්තා වගේම ඖෂධ ගේන්න කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරේ මේ රටේ මිනිස්සුන්ගේ මුදල්. ඒ මුදල් නාස්ති කිරීම සම්බන්ධයෙන් ඒ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඔවුන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. අනිත් පැත්තෙන් මේ වෙනකොට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දකින්න හම්බෙන්නේ දිනපතා සිද්ධ වෙන මරණ. කෙහෙලිය කියනවා වගේ රෝහලට යන සියලු දෙනා පණ පිටින් ගෙදරින් එන්නේ නැතුව ඇති. ඒක ඇත්ත. ඒක එහෙම වෙන්න පුළුවන්. හැබැයි මේ වෛද්‍යවරුන්ගේ නොසලකිල්ල නිසා හෝ ඖෂධවල බාලකම නිසා හෝ ඖෂධ නැති නිසා හෝ උපකරණවල හිගේ නිසා හෝ කවුරු හරි ජීවිතයකින් ඒකට වන්දි ගෙවනවනම් අන්න ඒක විශාල අවාසනාවන්ත සිදුවීමක් හැටියටයි අපි දකින්නේ. ඒ නිසා අහිංසක මරණ දවසින් දවස අපිට දැක් ගන්න හම් වෙනවා. අනිත් එක තමයි ඖෂධ හිඟිය සහ අත්‍යවශ්‍ය කියලා මේ අත්‍යවශ්‍ය හදිසි මිලදී ගැනීම කියලා කරන ප්‍රෝඩාව. අර බාල ඖෂධ ගෙනල්ලා කොමිස් මුදල් අරගෙන ඇනගෙන නවතිනවා විතරක් නෙමෙයි ඖෂධ හිඟයක් මවාපාලා, ඒ කියන්නේ නියමිත මොහොතේ ඇනවුම් කළ මොහොතේ අදාළ ඖෂධ ඇනවුම් නොකර කල්ලගෙන ඉන්නවා. ඒක අල්ලගෙන ඉන්නවා. හිඟයක් පෙන්වන්න නැතුව තියාගෙන ඉන්නවා. ඉතල එක පාට කියනවා මෙන්න හිඟයි දැන් කියලා. එතකොට සාමාන්‍ය මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැර වෙලා අත්‍යවශ්‍ය ඖෂධ හදිසි මිලදී ගැනීම කියන
කැටගරියට ඇවිල්ලා කාණ්ඩයට දාලා අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමක් කරන්න සූදානම් වෙනවා. මම දැක්කේ ඒකගේ ඖෂධ 100 ගානක් වර්ග මිලදී ගන්න දැන් මේ වෙනකොට කටයුතු සූදානම් කරමින් ඉන්නවා. අපි අහනවා ගබඩාවල තියෙන තොග කලමනාකරණය කරන්නේ කවුද? එතකොට ඒ ගබඩාවලින් ඒ දත්ත සැපයුම් නිසි පරිදි නිසි මොහොතේ ලබා නොගන්නේ ඇයි? ඒව ලබා නොදෙන්නේ ඇයි? එම ලබා නොදීමේ ලබා නොගැනීමේ නිසි පරිදි ඒ ගබඩා කලමනාකරණය නොකිරීමේ වගකීම දරන්න ඕන නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු නැද්ද? එහෙමනම් ඒ ගබඩා පාලකයෝ ඒකට වග කියන්න ඕන. ගබඩා පාලකයෝ ඉදන් කියනවා නම් නැහැ අපි දැනුම් දුන්නා ඉහළ පාලන අධිකාරියට අපි දැනුම් දුන්නා ඖෂධ නියාමන අධිකාරියට අපි දැනුම් දුන්නා තොග සැපයුම් අංශවලට කියලා කියනවා නම් අන්නේ ඉහළ පරිපාලනයේ ඉන්න වෛද්‍යවරු මේ සඳහා වග කියන්න අවශ්‍යයි. ඊටත් උඩට යනකොට අදාළ ඇමතියා මේ සඳහා වග කියන්න අවශ්‍යයි. ඇයි අපිට පේනවා ඖෂධ මිලදී ගැනීම කළ යුතු උනත් කළ යුතු අවස්ථාවේ නොකර ඒක හිර කරගෙන රඳවගෙන ඉඳලා රෝහල් වල බෙහෙත් ටික හිඟ වුණාම අන්න කියනවා දැන් අත්‍යවශ්‍ය ඖෂධ හදිසි මිලදී ගැනීමක් කරන්න සිද්ධ වෙනවා කියලා. එතකොට එයාට පුළුවන් ටෙන්ඩර් පටිපාටිය පන්නලා හොරපාරේ ගිහිල්ලා ඒක ප්‍රමිතියෙන් යුතුයිද ප්‍රමිතියෙන් බාලයිද තත්වය තියෙනවද ඒ කතා නැහැ. ඒ කිසිම කතාවක් නැතුව අදාළ බෙහෙත් ටික මිලදී ගැනීමට ඔවුන්ට හැකියාව තියෙනවා. ඒක කරන්නෙම තමන්ගේ කුට්ටිය වැඩි කරගන්න සහ ව්‍යාපාරිකයන්ව සතුටු කිරීමේ අරමුණින් කරන්න. අනිත් එක තමයි මේ වෙනකොට සෞඛ්‍ය ශ්‍රේෂ්ඨීන් තවත් බරපතල තත්ත්වයක් තමයි වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙන සමාජිකයෝ විශාල ලෙසින් මේ රට හැර යන තත්ත්වයකට පත් වෙලා තිනවා. බුද්ධිගලණය විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මේ රට තුල අත්‍යවශ්‍යම විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් තියෙනවා. විකිරණ වේදි ඒ වගේම ඖෂධ වේදි ගේ විශාල හිඟයක් මතුවට ඇති වෙමින් පවතිනවා. ඒක මේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය තව තවත් කඩා බිඳවන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම ඊයේ වෙනකොට මෙච්චර කාලයක් කතා නොකරපු දන්ත වෛද්‍ය ශාස්ත්‍රය අන්න පටන් ගත්තා. ඒගොල්ලෝ ඉඳන් කොහේ ගාවල ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක ලයිස්තුවක් යවලා තියෙනවා. හැබැයි ඩෙන්ටල්ස් ටික දන්ත ශල්‍යගාර මධ්‍යස්ථාන ටික ඒගොල්ලන්ට පවත්වාගෙන යෑමට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ ඖෂධ ටික නැතුව කියලා. අන්න අඩුමතරමේ දතක් ගලව ගන්න දතක් පුරව ගන්න ස්නායු පිරවීමක් කරන්න වත් හැකියාවක් නැති දැනට මේ රටේ දන්ත ශල්‍යගාර ටික පත් වෙලා තියෙනවා. දැන් අපි අහනවා මේක ඇවිල්ලා සෞඛ්‍ය ශාස්ත්‍රයේ කඩාවැටීම නෙමෙයි නා මේකට කියන්න වෙන නමක් කෙහෙලිය කියන්නෝ. දැන් කෙහෙලිය ලොකු ප්‍රශ්නයක් තිබන්නේ බාලයි කියන වචනෙත් එක්ක. ආ එහෙමනම් මේක කඩාවැටීම කියලා කියන්න බැරි නම් කෙහෙලිය පැහැදිලිව මේකට හරියන වෙන නමක් කියන්න ඕනේ. නෑ එහෙම එකක් නෙමෙයි මේ වෙලා තියෙන්නේ කියලා කියන්න ඕනේ. ඒ නිසා බාල ඖෂධ අහිංසක මිනිසුන්ගේ ජීවිත මරලා දාන එක ඖෂධ හිඟය හිඟිය මවා පාල කරන අත්‍යවශ්‍ය ඖෂධ වලට කරන හදිසි මිලදී ගැනීම වෛද්‍යවරු හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ රට හැරලා යන එක දන්ත සෞඛ්‍ය ශාස්ත්‍රයේ පවා කඩාවැටලා තියෙන තත්ත්වයක්. අද වෙනකොට සුළු සැත්කමක්වත් රෝහල නොකරන තත්වයට රෝහල්පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ හැමදේම තියෙනකොට ඇමතියාගේ කයිවාරු වෙනම් පොඩ්ඩක්වත් අඩුවක් නැහැ. ඇත්තටම මෙයා කෙහෙලිය රඹුක්වැල්ල නෙමෙයි. මෙයා ෆේලිය රඹුක්වැල්ල. මෙයාට අලුතෙන් නමක් දාන්න වෙනවා. එයා කෙහෙලිය රඹුක්වැල්ල නෙමෙයි. එයා ෆේලිය රඹුක්වැල්ල. ඇයි බලන හැම අංශයෙම කතා කරන්න සිද්ධ වෙන හැම ශේෂ්ත්‍රෙම ෆේල්. ඒ නිසා අට ෆේලිය ඇමතියෙක් ඉන්න ඒ ෆේලිය රඹුක්වැල්ල මේ සමස්ත සෞඛ්‍ය ශාස්ත්‍රය කඩා බිඳ දාලා මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතය මරුකටට ගෙනහිල්ලා ඔවුන්ට වගේ වගක් නැතුව ඔවුන් සැප ගනිමින් අදටත් පම්පෝරි ගහන කයිවාරු ගහන පුරසාරම් දොඩන තත්වයට පත් වෙලා තියෙනවා. ඒත් එක්කම අනික් ශාස්ත්‍ර දිහා බලමු. අද වෙනකොට කම්කරුව මහපාර ඒත් එක්කම අනිත් පැත්තෙන් ගත්තාම ශිෂ්‍ය ව්‍යාපාරය අද වෙනකොට මහපාර ගොවියෝ මහපාර ඊය අපි දැක්කා පෑලියගොඩ වෙනකොට ව්‍යාපාරිකයෝ ටික මහපාර දැන් වෛද්‍යවරු ටික මහපාර හෙද හෙදියෝ මහපාර දැන් කවුද මහපාරේ නැත්තේ දැන් හැම තැනකම
තැන් වල සියලු දෙනා මහ පාරට බැහැලා තියෙනවා. හැබැයි ආණ්ඩුව මොකද කරන්නේ? Tamange durwalatawe piliganne ne. Bæha kiyana eka adata therenne ne. E wenunu mokadda karanne? Tamange sabæ prashnaya kiyagena me rate ætta prashnaya helidaraw karagena parata bahina vurthikiyo kamkaruwo vurthiya samiti shishya vyapara saha bhikshun wahanselada pawa ita amana takkadi takatiru vidihata jala prahara ella karala kandulu gas prahara ella karala mardane titaram kriyaatmak karana me rate me mohota wenawita hariyatama akurata titata dashamata kriyaatmak wenne mardane vitarai ai bastahayen inna niyojya polispati ara dari ona kamak tiyenawa aanduwe kiyana ona magulak karala ilaga polispati wime sihine yatharthaya bawada pat karagan e nisa ara gedara hadena dada ballek wage haam puta indukuwama langata ennai usikuwama kada paninnai me inna etam iyala polis niladari ekam madakinwat dashamakinwat passata yanne ne man ahanne mokotada uniform mokotada nilanduma mokotada saakwe gahagena inna padakkama mokotada dharmaye hasadenna dharmaye raki kiyala gahagena adharmaye wapurana polisiya ada me wenakota රට තුල නිර්මාණය කරමින් පවතිනවා මං අහන්නේ මේක හැම පොලිස් නිලධාරියකටම අදාළ වෙන්නේ නැහැ හදවත කකියන හදවතට විරුද්ධව වැඩ කරන ඉහළින් එන අණ නොපිලිපදින්න බැරි නිසා ඔහෙ තමන්ට ලැබෙන අණ ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් ඉන්නවා ඔවුන්ගේ හදවත කෑ ගහනවා ඔවුන් වැළපෙනවා අර ගහන පාරක් ගානේ ඔවුන් වේදනාවටපත් වෙනවා හැබැයි උඩ ඉන්න කටුකන සපත්තු ලෙවකන ඒ සූප්පන ඔඩකොක්ක කීපදෙනෙක් ඉන්න හින්දා පහල ඉන්න පොලිස් නිලධාරීන්ට මුකුත් කරගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. උන් අසරණ වෙලා තියෙනවා. උන් විශාල ප්‍රමාණයක් අපිට කතා කරනවා. උන් කියනවා ඔවුන්ට පොලිසිය අතුරේ තියෙන ප්‍රශ්න ටික. හැබැයි මෙහෙම තත්ත්වයක් තියාගෙන මෙහෙම තත්ත්වයක් තියාගෙන තමයි මේ රට මේ විදිහට යන්න හදන්නේ. දැන් අනිත් පැත්තෙන් ගත්තාම මෙච්චර කල් දීපු සමෘද්ධිය හරියට දී ගන්න බැරි වෙලා තියෙනවා. සමෘද්ධිය මෙච්චර කල් දීපු සමෘද්ධිය දී ගන්න බැරි වෙලා තියෙනවා. ගෙනාව අස්වැසුම කියලා අස්වැසුමක් මොන අස්වැසුමක්වත් නැහැ අස්වැසුම කියන වචනේ පරිසමාප්තෙන් ගත්තත් ඒ අර්ථය තියෙන්නේ සැනසෙල්ල කියන එක කොහෙද අස්වැසුම ඇතුලේ සාමාන්‍ය අහිංසක දුප්පත් ජනතාවට සැනසෙල්ලක් තියෙන තොරතුරු ගන්න පොලිමේ අයදුම්පත් අයදුම් කරන්න පොලිමේ ලයිස්තු බලන්න ඒ කියන්නේ තේරුණාද කියලා ලයිස්තු බලන්න පොලිමේ අභියාචනා කරන්න පොලිමේ තෝරගත්ත ලිපිය ගන්න පොලිමේ අදාළ බැංකු කිරුම විවෘත කරන්න පොලිමේ අන්තිමට මැරෙන්න පොලිමේ දැන් මොකද්ද මේ විදිහට ජනතාව පාරේ පොලිම් වලට දාලා හැතැප්ම ගණන් පොලිම් දිග්ගස්සලා මේ ඉන්න නරුම පාලකයෝ ලබන කාලකන්ණි සතුට මොකද්ද අඩුම තරමේ සැලසුමක් නැහැ හැබැයි කෝටි දහස් ගාණක් වියදම් කරලා සිස්ටම් හදනවා ස්ට්‍රැටජිස් හදනවා කෝ අදටත් ඒ අහිංසක දුප්පත් අම්මා තාත්තා පාරේ මැරලා වැටෙන ගානට පත් කරලා තිනවා අපි දැක්ක ගෑස් පෝලිම් වල මැරුණා අපි දැක්ක තෙල් පෝලිම් වල මැරුණා අපි දැක්ක ඒ වගේ විවිධ තැන්වල මේ ආණ්ඩුවල තියෙන අකාර්යක්ෂමතාවය නිසා මිනිස්සු මහපාරේ මැරිලා වැටුණා දැන් අස්වැසුම ලබා ගන්න ගිහිල්ලා සැලසෙල්ලක් හොයාගෙන ගිහිල්ලා තමන්ගේ ජීවිතය අස්වැසුම වෙනුවෙන් පෝලිමේ මැරෙන ගානට පත් කරලා තිනවා මං අහන්නේ මේ ආණ්ඩු තාමත් කයිය ගහනවද වජිර අපේවර්ධන කියනවා අපි රටට ණය ගන්න නෙමෙයි ණය දෙන තැනටපත් කරනවලු රනිල් වික්‍රමසිංහ මගුල තමයි මිනිහගේ කතාව පාර්ලිමේන්තුවත් වහලා රනිල් වික්‍රමසිංහට බලය දෙන්න කියලා මරු පුතයා බලය දෙන්න මරු පුතයා බලය දෙයි දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ මුළු රටම අඳ ගන්න හදනවා මිනිස්සු නිහඬ කරන්න හදනවා හඬනග නුඹ මර්ධනය කරන්න හදනවා හඬනගනුන්ගේ කටවල් වහන්න හදනවා හඬනගන මාධ්‍ය ආයතන වාරණය කරන්න හදනවා ඒ මාධ්‍ය වේදෙන්ට තර්ජනය කරනවා මාධ්‍ය ආයතන වලට විකාශන අධිකාරී පනත් වගේ පනත් ගනනලා මේ මාධ්‍ය වහලා දාන්න හදනවා ඇයි Taman අසමත් කියලා දන්නවා Tamanට බෑ කියලා තේරෙනවා හැබැයි බැරිභාවය වසාගෙන පුළුවන් කියලා ලෝකෙට පෙන්නගෙන තමාගේ බලය තහවුරු කරගෙන තව ඉස්සරහට Tamanගේ බලය ව්‍යාප්තිය ක්‍රියාත්මක කරන්න නම් ආණ්ඩුවට ඒ වගේ දේවල් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව මොන පැත්තෙන් ගත්තත්
අටවෙනි ජනාධිපති අටවගත්ත ආණ්ඩුව රටට කෙලවලා තියෙන කියන එක විතරයි අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. ඒත් එකම ගත්තාම සර්වපාක්ෂික සමුළු. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? සර්වපාක්ෂික අටමංගල්‍ය සර්වපාක්ෂික පූට්ටුවක් හදාගන්න ගියා. දැන් මොකද්ද උනේ? රනිල් වික්‍රමසිංහ මේ ඉතිහාසයේ හොඳම නෑම ඇදගෙන නෑම කරා. ඇයි? රනිල් වික්‍රමසිංහ හිතුවේ මම හොඳ පුතා, මම හොඳ ළමයා, අනිත් අය ගැත්තේ තමයි බෝලේ තියන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ එතනට ඇවිල්ලා ආපුන්ට කියන්න ඕනේද? ඕගොල්ලෝ තමයි කරන්න ඕනේ. මට බලයක් නෑ. ඔයාලා තමයි කරන්න ඕනේ. ඉතින් මගුලකටද සර්වපාක්ෂික සමුළුවක් කැඳෙව්වේ? කැඳවන්නේ නැතුව පාර්ලිමේන්තුවට කියන්න තිබ්බනේ. මෙන්න මේ ගැන කතා කරලා තීන්දුවක් දෙන්න කියලා. බොරුවට කැඳවලා ලෝකෙට හොඳ වෙන්න හදලා ඉන්දියාවට එකදා ගන්න ගිහිල්ලා උතුරට එකදා ගන්න ගිහිල්ලා අන්තිමට විග්නේශ්වරන් එකක් කියනවා සුමන්තිරන් තව එකක් කියනවා. දැන් රනිල් වික්‍රමසිංහට ඕනුනේ මොකක්ද? 13 බෝලේ දාලා විපක්ෂයේ බෙදලා දාන්න. විපක්ෂයේ බෙදලා දාන්න. ඒකේ ඉන්න ගංකබරයි ටික වෙලාවට ඒ ගුලිය කෑවේ නැහැ. ඇයි? ඒ ගුලිය කන්න බෑ. එයාලත් එක එක දේශපාලන න්‍යාය පත්‍රවල ඉන්නේ හින්දා. දැන් මේ වෙලාව 13 දෙනවද නැද්ද කියන එක වෙන කතන්දරයක්. හැබැයි මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ එක් කරන්නේයි. ඒ කරන්නේ බෙදා වෙන්කොට පාලනය කිරීම කරා. බෙදා වෙන්කොට පාලනය කිරීම කරා. ඒ නිසා ඒ ඩිවයිඩ් ඇන්ඩ් රූල් එක් කරන්න තමයි ගේන්නේ. හැබැයි රනිල් එනගන්නවා සුපිරිම එනගැනිල්ල. ඇයි? උපරිමෙන් උදව් කරන පොහට්ටුව කියනවා අපිට ඕක අදාළ වෙන්නේ නැහැ. ඔබතුමාට ඕකට ජනවරමක් නැහැ. මීට කලින් ඉඳපු 7 දෙනෙක් ඕක කරේ නැහැ. ඇයි ඒකට අත තිබ්බේ නැත්තේ? අන්න එහෙමනම් ඒක බලන්නේ කියලා කියනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අටවෙනි ජනාධිපති අටව ගන්න ගිය සර්වපාක්ෂික අටමංගල්‍ය අන්න සීසී කඩ ගිහිල්ලා කීතු කීතු ගිහිල්ලා හැම පැත්තටම පත්තු වෙලා තියෙන්නේ. දැන් මොකද උනේ? රනිල්ට මෙච්චර කල් හොඳයි කියපුනොත් එළියට ඇලකුවා. රනිල්ට පිස්සු. රනිල්ට පිස්සු. එයා සිලෙක්ටඩ්. එයා ඉලෙක්ටඩ් නෙමෙයි. එයාට ජනවරමක් නැහැ. එයාට ජනබලයක් නැහැ. එහෙමනම් තව ටික දවසක් ඉඳලා එයාගේ ඊළඟ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට මේ කතාව ඇතුළත් කරලා අන්න ඕන්නම් මෙන්න මේ වැඩේ කරනවා කියලා ඡන්දෙට ගිහිල්ලා ඡන්දය අරගෙන ජනවරමක් අරගෙන මේ වැඩේ කරන්න කියලා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ජනාධිපතිවරයා, ඔබතුමාට මේ කාරණේ සඳහා මේ රටේ ජනවරමක් ජනබලයක් ලබා දීලා නැහැ. ඔබතුමාට බැහැ ඔබතුමාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න. මේ රටේ 69 ලක්ෂයක් ඡන්දෙ දීලා ගෝඨාභය රාජපක්ෂ පත් කරාන ඒ පත් කරපු ගෝඨාභයගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැටියට තමුන් නැහැ තේරිපත් වෙලා ඉන්නවා නම් මේ වෙනකොට යන්න ඕනේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය. හැබැයි ගෝඨාභයට ප්‍රශ්න උනේ ප්‍රතිපත්ති ප්‍රකාශය නෙමෙයි, ගෝඨාභය වැඩ කරපු ක්‍රමවේදය. ඒ නිසා තමයි මිනිස්සු කිව්වේ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි කියලා. ඒ නිසා සිස්ටම් චේන්ජ් කරන්න ආපු කෙනාගේ අමුතු සිස්ටම් එකක් දාලා නැවත උතුරයි දකුණයි නැගෙනහිරයි බටහිරයි කෑලි කෑලි වලට බෙදලා සීසී කඩ කරලා දේශපාලන මතමතාන්තර විදියට එකිනෙකා ඝට්ටනය කරලා මේ කරන්න හදන දේශපාලන ක්‍රීඩාව මතක තියාගන්න ගොඩක් පරණ ක්‍රීඩාවක්. ඒකට මේ රටේ මිනිස්සු අහුවෙන්නේ නැහැ කියන කාරණේ අපි කියනවා. අනිත් පැත්තෙන් ගත්තාම ක්‍රිකට් අර්බුදේ. දැන් මොකද ක්‍රිකට් අර්බුදේ? දැන් ක්‍රිකට් අර්බුදේ ගැන ඇයි අපි කතා කරන්නේ? ක්‍රිකට් කියන්නේ මේ රටේ ක්‍රීඩාවක් විතරයි. හැබැයි ක්‍රිකට් අර්බුදයේ ඇතුලේ මේ ලෝකෙට රටට ප්‍රකාශ වෙනවා ක්‍රීඩා පරිපාලනය තුල තියෙන නිර්වත, ක්‍රීඩා පරිපාලනය තුල තියෙන ඒ හොරකම, ඒ දූෂණය, අකාර්යක්ෂමතාවය. දැන් මේ ක්‍රිකට් ප්‍රශ්නය හරහා එළියට එනවා. අයි මීට කලින්ම කිව්වා සචින් පෙරේරා ගැන. අපි කිව්වා ලංකාවේ ඍටිපැනීමේ ජාතික ශූරතාවය, ජාතික වාර්තාව 6 වතාවක් අලුත් කරපු ක්‍රීඩිකාව මැදපෙරදිග නිවසක මෙහෙකාර සේවයේදීලා ඉන්නේ. ඒ ගැන කිසි වගේ වගක් නැහැ. හැබැයි දැන් මොකද්ද මේ ක්‍රීඩා ප්‍රශ්නේ? කොහොමද මාධ්‍ය වාරණය කරන්න මේ රටේ ඉන්න ක්‍රිකට් පාලක මණ්ඩලයේ තියෙන බලය මොකද්ද? එයාලා කවුද මාධ්‍ය වාරණය කරන්න? අපි මාධ්‍ය වාරණයට, මාධ්‍ය මර්ධනයට කවුරු කළත් අපි ඒකට විරුද්ධයි. ඇයි? අපි කියන්නේ නිදහස් මාධ්‍යයක් මේ රට තුල පැවතිය යුතුයි. එතකොට තමයි මිනිස්සුන්ට තොරතුරු නිදහස්ව ගලාගෙන යෑම සිද්ධ වෙන්නේ. තොරතුරු දැනගැනීමේ අයිතිය මේ රටේ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකමක්. ඒත් එක්කම මේ රටේ ක්‍රිකට් කියන්නේ විශේෂයෙන්ම අපේ රටේ වැඩිහිටි කුඩා බාල මහලු තරුණ ભેදයකින් තොරව අපේ රටේ මිනිස්සුන්ගේ ඇඟේ ලේවලම මිශ්‍ර වෙලා තියෙන ක්‍රීඩාව. ඒ නිසා තමයි ක්‍රිකට් වලට අපේ රටේ මිනිස්සු මෙච්චර ආදරය කරන්නේ. එහෙම ආදරය කරන ක්‍රීඩාව මාධ්‍යයට, මාධ්‍ය වේදින්ට
වාරණය කරන්න කාටවත්ම හැකියාවක් නැහැ කියන කාරණාව පැහැදිලිව කියනවා. ඒත් එක්කම මේ වෙනකොට දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි කියනවා පැහැදිලිව ක්‍රිකට් ආයතනය තුල ක්‍රියාත්මක වෙලා තියෙන දූෂණ අල්ලස් අක්‍රමිකතා ගැන පැහැදිලි විමර්ශනයක් ස්වාධීන විමර්ශනයක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඇයි ක්‍රිකට් උත් ඇවිල්ලා මහජන මුදල්ම තමයි. මොකද ලංකාවේ කොල්ලෝ ලංකාවේ කෙල්ලෝ ටික සෙල්ලම් කරන දිහා බලලා තමයි අනුග්‍රාහකයෝ මේ රටට සල්ලි දීලා තියෙන්නේ. ක්‍රිකට් ආයතනයට සල්ලි දීලා තියෙන්නේ. ඒ නිසා ක්‍රිකට් ආයතනයට බෑ ඒ හම්බෙන සල්ලි Tamanට ඕන ඕන මඟුල් කරන්න, Tamanට ඕන ඕන පිස්සු කෙලින්න, Tamanට ඕන ඕන කරන විදියට ආතල් ගන්න සැප ගන්න ඒ සල්ලි වියදම් කරන්න ක්‍රිකට් ආයතනයට කිසිම අයිතියක් නැහැ. ඒත් එක්කම ක්‍රීඩාව එක්ක ක්‍රීඩා කර මේ අදම ව්‍යාපාරිකයෝ ගැන පරිපාලන සම්බන්ධ වෙලා ඉන්න ව්‍යාපාරිකයෝ සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් ගන්න ඕන. ක්‍රීඩා අමාත්‍යවරයා පැහැදිලිව මේ හැම ක්‍රීඩාවක් සම්බන්ධයෙන්ම අපි විශ්වාස කරනවා මේ හැම ක්‍රීඩාවකටම සම්බන්ධ සංගම් සම්බන්ධයෙන් ව්‍යවස්ථාවක් නැවත සම්පාදනය කරන්න ඕන. ව්‍යාපාරිකයෝ ව්‍යාපාර නොකරන ව්‍යාපාරිකයෝ Tamanට අවශ්‍ය විදියට හසුරවන්න නොදෙන යම් ව්‍යවස්ථාවක් හැම ක්‍රීඩා සංගමයකටම අදාළ වෙනවා. ඒක හදන්න කටයුතු කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒ වෙනුවෙන් අපි පැහැදිලිව බලන් ඉන්නවා එම නැත්තම් ඔය එක එක සංගම් සම්බන්ධයෙන් ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු වලට පෙළඹෙන්න අපි පසුබට වෙන්නේ නැහැ කියන කාරණේ කියනවා. අවසාන වශයෙන් අපි කියනවා මාධ්‍ය වාරණය මොකා කරත් කොයි විදිහට කරත් මොන මූණුවරකින් කරගෙන ආවා මාධ්‍ය ආයතන වේවා මාධ්‍ය වේදින් වේවා වාරණය කරන්න හදන එකට මර්ධනය කරන්න හදන එකට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒට එරෙහිව පැහැදිලිවම අපි සංවිධානයක් හැටියට පෙළ ගැහෙනවා කියන කාරණේ මේ මොහොතේ ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්